මේ මොහොත වෙන කුණුත් වායු සමීකරණ අක්්‍රිය කරන්න කියලා කිසිම ඉල්ලීමක් කෙරුවෙන. රටේ සපේන කර්මා ආයතුනට සපයන විදුලියෙන් සීයට පනහක් කැන්නේ වායු සමීකරන සඳහා. රාජ්‍යායතුනු. අර්ධරාජායතුනොලු. සංස්ථා මණ්ඩල දෙපාර්තමේන්තු අමාත්‍යන්ස මන්දලවලට වායු සමයිකරණය නිසා සීයට පනහක් ැනවා. මීට ඉස්සල නියගාපවම පළවෙනි නියෝගෙ නිිකුත් කරේ වායු සමී කරන නවත්තල සිවිලින් විදුලි පංකා පාවිච්චිය සීයට හතලිය කතාඩු කරලා. විදුලිය ලාම්බු දැල්ලීම අඩු කරලා වේලාස්සන කාර්යාල වහල ගෙතරය අන්ඩ කියනිී. තාමත් කියන්න නෑ වායි සමී කරණ අක්්‍රිය කරඩගින්. ඒඇයි ඇම තිවරුන්ග ඩැන් ගොඩක්කිඉන්නේ කොළොඹ ගෙවතියාගෙනත් රජය නිල නිවාසල. ැ ඒ ගොල්ලගේ බේවිලට බබාලට මැඩම්ලට දැන් ඒ සයක නැතුව නින්ද යන්නේ නෑ. ඇමිතිටෝක රටට කියන්න බෑ. කියන්න වැදද වායු සමිකරණය ගැ කතා කරන්නේ නෑ ඒ අත්තිිටෝ නකිවුවත් යෙදරගි හිල්ල හමාරයි. අනිත්තමිතුරුත් ගෝර්නාඩු දාම ඒකද වායු සමීකරණය නැතුවක් අක්‍රිය කරණ ක්‍රියාවලියක් කරන්නේ නැතුව මූලිකම දේයට අත තියන් නැතුව. ප්‍රදශී ක කාර ලි නවා . ඔලයි ඉන්න එකේ අන්ඩ පස රන් න්නේ න් පාසුවන් ොඩන් න්ඩු මති රු දැංක තන්දර කියනවා ර්ය බලේ දීල ගං ගෙවල් ක සම් දෙනව එක පාු එකක ොදී ජනිය කොළහඉන්න මිල වැඩිකරපවාම ජනි හතුන ජනපති ේකං කාරය නිවේදනේ ොකද තියෙෙන. රජන්න නීය බලයේ වැඩි කරලා ඉන්නනලින් පාවිච්චි අඩු කරනුවකිවා. මේ මොහොත වෙන තුරුත් රට අඳුරලට කපන්නේ යන මොහොත වර්ධනය වෙනකවුවක්කත් කිසිීම පුනර්ජනීයක් අලුතෙවාාවෙන ඒනම් කතාව පමණයි ඇමිතුරුන්ට සැප පවුල්ලෝල්ට සත අමිතුරුන්ගේ හෙංචයිලට සැප සාමාන්‍ය ජනතාව චන්දෙද්දීල පඩිකුත් නැතු පෝලිමිත්තිදලා බඩිගින්නේ නිදියගණ්ඩ තියෙන නිදහසත් නැති කල්ල වතුර එකත් නැති කරලා තිෙන එනඟ අපි යලිකෙනවා දැඩි අර්බුදයෙන්නේ. ඒරදි ළමනා කරන මේ ඇමතිවර දෙන්න ඉතරන්න මේේ ආණ්ඩුව තමන්ගේ වගගේ මිට්තුු කරේනෑ ඇමිතුරුන්ට බෝල පාස් කර ඒකෙන් එකක් කෙළිවේෙන. උදේ ගම්මන් පිළමතු අතමයි චීනවරා තෙල්ටැන්ගේ දඩ වැම ත් ය. ජනවාරහා මදමරාත්තියේ අසං කර දැට ෙනාවි. ඒක ආන්ඩේ කවරු විරුද්ධත්වයක් කිවෙන ඇබැ හරීකිව වෙත්නෑ. හැබැයි අගේ කරලා යාකිව අස්සංකර දාට පවවෙන්න හදිසියක්ක් වුණනත් ඉන්දන ගණඩ පුුවන්ගේ. හනන්දැන් ඉදියාවත් එක් කතා කරන්න ඕනේ ගම්මම් පිළ බලසක්ති ඇමැති. මේවෙලාවේ ෂනිකව ඉන්දියාවෙන් දැවිතෙල් නැවක් ගෙනාවේ නැත්තං දිින්න තුනක්ඇතුළත ගෙන්නන්ඩ පුළුවන් ගෙන්ුවේ නැත්තං රොට සීයට පණක් වහන්ඩ වෙනවා අඳුරෙන් ඒක වලක්වන්න ඇවිතරා මෙැදි අඇතීත මකොට දොලරයක්කත් ගන්නතුව. සීයට හතරද පහේත පෝත නයකට $ො මිලියන පන්සියකින් ඉන්දියාවෙන් තෙල් ගණ්ඩ හොර කිවුසම අස්සන් කර දපිට ූමියත් නෑැ තිීනවරයි. තැංකිීත් නෑ හදිස්සියට ඉන්නනත්නෑ සීල දිනට කරුවල ඉන්න තින හෙනමේ ද ෂි්ත ගියසුන් නිසා. ජනතාවතවත් අමාරුයේ දාලතියෙනවා. දේශීය සම්පත් රැකගන්නවා බදදුන්නේවත් ගන්නව කිලවිල්ල සම්පදුත්විිකුණල ජනතාවත් පෝලිමේ තියල හෙට්ටයින්දල්ල කරුවල්ල රජයන ජනතාවගේ පානී දලයත් නැත්තන්ට ර ප න ම ව හ ෙකතු වෙලා. ඒගේකට පිළියමට ජනාධිපති මැදිහත්විය යුතුයි. මොකද හැත්ත දෙකේ ව්‍යස්ථයන් පස්සේ. එදදාස් නමසිය හැත්තන මේ ජය ජරමත් විදාග ජනාිපති ව්‍යස්තයන් පස්සේ රජාසන කතාවල් නෑ රජාගේ කතාවතිබුණේ රජනට අත්වෙලා තිබුණු කාලි. හැත්ත දෙකින් පස්ේ නැවතුන දැන්තිබනේ ජනාධපතික කතාව. තාමත් අප රජමානිසිකත්තෙන් රාජාසන කතාවරන තාමත්තා ආඩුව. තෙල් විදුලි අල්බුදට විවාදයක් අත් දෙන්නේිනෑ.